වැඩියෙන් කතා බහ කරන අතීතෝ සිටම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කළ දිව්‍ය ඖෂධයක් ගැන ඔයාලව දැනුවත් කරන්න වටිනා තොරතුරු රසක් අරගෙන තමයි අදත් මම ආවේ. ඕනෑම පරිසරයක වැවෙන නිල්පතුන් වල තියෙන ඖෂධීය ගුණය නිසාම ගොඩක් අයගේ ගෙවල් වල නිල්පතුළු වලක් තියෙනවා. විටෝරියා ටර්නීටියා නම් විද්‍යාත්මක නාමයෙන්ද බටර්ෆ්ලයි කියන ඉංග්‍රීසි නාමයෙන්ද හඳුන්වන නිල්පතුළු ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකක් තියෙනවා. සුතුමල් සහිත වැල එලකටුළු ලෙසත් නිල්මල් සහිත වැල නිල්කටුළු ලෙසත් හඳුන්වනවා. මේ මල් නිල් පැහැයක් ගැනීමට හේතුව තමයි ඇන්තසයිනිස් නම් වර්ණකය අඩංගු වී තිබීම. කෘෂිකර්මාන්තයේදී කෘමිනාශකයක් විදියටත් නයිට්‍රජන් ඕන පසට නයිට්‍රජන් පෝෂකයක් ලෙසත් අතීතයේදී යොදාගෙන තියෙනවා. ඒ වගේම වැදගත් කාරණයක් තමයි වර්තමානයේ නිල්කටුළු මල් වේලලා පැකට් කරලා පිටරට යවන හොඳ ආදායමක් ලැබෙන අපනයන භෝගයක් විදියටත් යොදා ගන්නවා. ඒ වගේම හොඳ ස්වයන් රැකියාවක්. ඈත අතීතයේ ඉඳලම නිල්කටුළු වල තියෙන ඖෂධීය ගුණ ගැන තියෙන හොඳම උදාහරණය තමයි බුද්ධදාස රජුගේ සාරාර්ථ සංග්‍රහයේ ආයුර්වේද සංහිතා යන ග්‍රන්ථවලත් මේ ගැන ලියවිලා තිබීම. මුල් කොළ මල් යන ශාකයේ සෑම කොටසකින්ම ඇති ඖෂධීය ගුණය නිසාම ආයුර්වේද වෙදකමේදී ලෙඩ රෝග රසකටම නිල්කටුළු යොදාගෙන ඖෂධ වර්ග හදනවා. රුධිරයේ සීනි මට්ටම පාලනයට විශ්මිත ඔසුවක් වන මෙය හිසේ කැක්කුම සෙම් රෝග සඳහා උපුරි ආසාදන වගේම කාන්තාවන්ගේ ගර්භාෂ රෝග මුත්‍රා රෝග රුධිරය පිරිසිදු කිරීමේ ගුණය ඉතා ඉහළයි. රුධිර පට්‍රිකා වර්ධනයටත් ශරීරයේ බර අඩු කර ගැනීමටත් නිල්කටුළු වල ඇත්තේ සුවිශේෂී ගුණයක්. නිල්කටුළු මල් පහක් පමණගෙන හොඳින් සෝදලා නටන උණු වතුරට දාලා විනාඩි 10ක් පමණ තියලා පෙරලා දෙහි බින්දුවක් එකතු කරලා තේ වෙනුවට ගුණදායි පානයක් සකස ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි අයිස් කැට දැමූ නිල්කටුළු වලින් සාදාගත් බීම රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමේ හැකියාවක් ඇති බව නූතන පර්යේෂණ වලට අනුව සොයාගෙන තියෙනවා. තද හිසේ කැක්කුමට නිල්කටුළු කොළ කොටා යුෂ බින්දු දෙකක් නාසයට දැමීමෙන් ක්ෂණිකව සුව වෙන බව ආයුර්වේද වෙදකමේ සඳහන් වෙනවා. සෙම් රෝග සඳහා කටුළු මුල් වියලා දුම්මැල්ලීම පැරණන් භාවිතා කළ හොඳ අත්බෙහෙතක්. නිල්කටුළු පංචකෂාය පානය සතියකට වරක් පානය කිරීම ලෙඩ රෝග රැසකට හොඳ බව පැරණි පොත්වල සඳහන් වෙනවා. උගුරේ ආසාදන සඳහා කටරළු පත්‍ර අඹරා උගුරේ පිටපැත්තේ ආලේපය කිරීමෙන් ඉක්මන් සහනයක් ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අක්ෂි රෝග සඳහාත් ගුණදායක බැවින් පෙනීම වර්ධනය කරනවා. මුඛ රෝග සඳහා සුදු කටරළු මල් සම්බෝලේ ආහාරයට එක් කර ගන්නත් පුළුවන්. නිල්මල් සහිත වැල් ගර්භාෂ රෝග සඳහා සුදුමල් සහිත වැල් ගලගණ්ඩ රෝග පාලනයටත් උපකාරී වෙනවා. තවත් වැදගත් කාරණයක් තමයි අපේ සමපැහැපත් කිරීමටත් තරුණ බව රැක ගැනීමටත් හිසකෙස් වර්ධනයටත් මේ නිල්කටුළු වල හොඳ ඖෂධයක්. නිල්කටුළු මල් නටන උණු වතුරේ දමා සිසිලුන පසු පෙර අයිස් කැට දමන භාජනයකට දමා අධිශීතකරණයේ තියලා එම අයිස් කියුබ් සමේ ඇතිලීමෙන් රුධිර නාලිකා උද්දීපනය වෙලා සමපැහැපත් වෙනවා. අපේ ආහාරවලට නිල්කටුළු මල් එක්කිරීමෙන් ආහාරයේ වර්ණය වෙනස් කරන්නත් පුළුවන්. බත්, ඉඳිආප්ප, ආප්ප, පුඩින් වගේ ආහාරවලට එකතු කරලා නිල් ඉඳිආප්ප, නිල් බත් හදාගන්නත් පුළුවන්. මොලේ වර්ධනය කිරීමටත් මතක ශක්තිය වැඩි කිරීමටත් කටරළු කොළ මැල්ලුම ගුණ වගේම රසවත්. දරු සම්පත් අහිමි අයට හොඳ ඔසුවක් වුණත්
ගැබිනි මව්වරුන්ටත් කිරිදෙන මව්වරුන්ටත් සුදුසු නොවන බව නම් මතක තියාගන්න ඕන දෙයක්. ඉතින් අද අපි කියලා දීපු තොරතුරු වලින් ඔයාලා ගොඩාක් දැනුවත් වෙන්න ඇති කියලා හිතනවා. මේ වගේ අලුත්ම වීඩියෝ එක එකතු වෙන්න නම් හෙළරස වරුණ අපේ YouTube channel එක subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එකත් click කරන්න.